තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සාදු ජන සමාජයක ධාර්මික අවබෝධය වෙනුවෙන් සද්ධර්මයේ පෙළගස්වන බෞද්ධ ගුවන්විදුලිය මේ පැයට නියමිත ධර්ම දේශනාව දැන් ආරම්භ කරනවා. සදැහැවත්නි දේශනා පවත්වන්නට දම්සභා මණ්ඩපයේ වැඩම කොට වදාළ මෙල්ලනිය අරකාගොඩ ලංකාතිලක විහාරාධිකාරී පරගස්තොට විද්‍යාලෝක මහා විද්‍යාලයේ ආචාර්ය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මහවැවේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. එමනම් සදහම් අසන්න පෙර ආතුව සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදු නාදයක් පවද්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත් වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්ම සවන කාලෝ අයං භදන්තා. ධම්ම සවන කාලෝ අයං භදන්තා. ධම්ම සවන කාලෝ
අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද්දසාකෝ භගවන්තං දුරතෝව ආගච්ඡන්තං දිස්වාන සකුලුදායි පරිබ්බාජකෝ සකං පරිසං සංඨපේසීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහායි පින්වතුන් අද මේ බෞද්ධයා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී පින්වතුනුත් මේ ස්ථානයට පින්කමේ දායකත්වයේ බාරගෙන පැමිණුණු පින්වතුනුත් මේ සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට අපි හැම දිනාටම ඊටාම හොඳ අවස්ථාවක් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ලැබීම එහි දායකත්වයේ දරන්නට ලැබීම මහඟු පිනක් භාග්යක් ඒට හේතුව තමයි මේ මනුෂ්‍යත්වය අර්ථවත් කර ගැනීමට මේ පින්කම් හේතු වෙන බව අපි හොඳට දන්නවා. මිනිස්සෙක් වෙලා ඉපදුණු අපිට මේ தત્ත්වය ආරක්ෂා කර ගැනීම සහ නිවන් දක්නා ජාති දක්වාම සුවසේ වාසය කිරීමට අවශ්‍ය කරන පසුබිම මේ ශ්‍රී සද්ධර්මයේ තුලින්මයි ලැබෙන්නේ. මේ දහම් මගේ ගමන් කරන අපිට අප පිළිබඳව යම් 탁සේරුවක් ඇති කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අනංගන සූත්‍රයේදී උපමාවකින් පැහැදිලි කරනවා එක් එක්කෙනා තුල තිබෙන කෙලෙස් ධර්ම පිළිබඳ ඒ තැනැත්තන්ට යම් අවබෝධයක් තිබෙනවා නම් ඒ අවබෝධය තමන්ගේ අඩුපාඩු දුරු කර ගන්නට කෙලෙස් නැති කර ගන්නට විශාල පිටුවහලක් වෙනවා කියලා. එෙහිදී පුජ්‍යලයන් 4 දෙනෙක් පිළිබඳව දක්වලා තිබෙනවා ඒ තමයි තමා තුල කෙලෙස් ධර්ම අඩුපාඩු තිබෙද්දී ඒ අඩුපාඩු තිබෙනවා කියලා දන්නේ නැති කෙනා ඒක පුජ්‍යලයෙක්. ඒ වගේම තමන් තුල කෙලෙස් අඩුපාඩු වැරදි තිබෙනවා ඒ තිබෙන බව අවබෝධයෙන් දන්න කෙනා තමයි තවත් කෙනෙක්. මේ කෙලෙස් තිබෙන වැරදි අඩුපාඩු තිබෙන අය අතරේ පුජ්‍යලයන් දෙන්නෙක් ඉන්නවා අඩුපාඩු තියෙනවා නමුත් ඒ බව අවබෝධයෙන් දන්නේ නැහැ. අඩුපාඩු තියෙන බව අවබෝධයෙන් දන්න කෙනා එක්කෙනෙක්. තවත් දෙන්නෙක් තමයි තමන් තුල එබඳු කෙලෙස් අඩුපාඩු නැහැ නමුත් ඒ බව අවබෝධයෙන් දන්නෙත් නැහැ. තමා තුල අඩුපාඩු නැහැ කියලා. තවත් කෙනෙක් තමයි තමන් තුල අඩුපාඩු කෙලෙස් ධර්ම නැහැ ඒ බව අවබෝධයෙන් දන්නවා. මෙන්න මේ 4 දෙනා පිළිබඳව මේ අනංගන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උපමා සහිතව මේ අයගෙන් දෙන්නෙක් ප්‍රශංසා කටයුතුයි දෙන්නෙක් එහෙම ප්‍රශංසා කරන්නේ නැහැ. ඒ අය සුදුසු නැති
තමන්ව තේරුම් ගත්තේ නැති පුජ්‍යලයන් හැටියට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි පින්නතුණි මේ අය දැන් අර කෙලෙස් ධර්ම තිබෙන බව නුවණින් දන්නේ නැති කෙනා මොකද කරන්නේ? සෑම දවසකම තවත් තමන් තුල අඩුපාඩු වැඩි කර ගන්නවා. තමන් තුල තියෙන අඩුපාඩු ගැන අවබෝධයක් නැහැ. තමන් කරන වැරදි ගැන අවබෝධයක් නැහැ. තමන් කරන පාප ධර්මයන් පිළිබඳ දැනීමක් වැටහීමක් අවබෝධයක් නැති නිසා සෑම දවසකම ඒ තැනැත්තා තුල මේ කෙලෙස් ධර්ම අඩුපාඩු පාප ධර්ම වැඩි වෙනවා. ඒක නිසා තමයි අර හොඳ නැහැ කියලා කිව්වේ තමා තුල කෙලෙස් ධර්ම පිළිබඳ අවබෝධයක් නැති කෙනා සුදුසු නැති ප්‍රශංසා කටයුතු නොවන පුජ්‍යලයක් හැටේටයි ධර්මයේ උගන්වන්නේ. තව කෙනෙක් ගැන කිව්වා කෙලෙස් ධර්ම තියෙනවා, අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා, පාප ධර්ම තියෙනවා, ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඇයි එහෙම ප්‍රශංසා කරන්නේ? තමා තුල තිබෙන අඩුපාඩු කෙලෙස් ධර්ම පාප ධර්ම වැරදි පිළිබඳ හොඳට දැනගෙන අවබෝධ කරගෙන තමයි ඉන්නේ. ඒ තැනත්තා නිතරම කල්පනා කරනවා මා තුල මෙන්න මේ අඩුපාඩු සහිතයි. මම මේ අඩුපාඩුව ධර්මයේ තුලින් හදාගන්න ඕන. ධර්මානුකූල ප්‍රතිපත්ති ඇති කරගන්න ඕන. මගේ මේ අඩුපාඩුව මං අද හදාගන්නවා. හැමදාම ඒ තැනත්තා තමන් ගැන කල්පනා කරනකොට හිතනවා මම මෙන්න මේ අඩුපාඩු වලින් යුක්තයි, මේව මං නැති කරගන්න ඕන, දුරු කරගන්න ඕන. අන්න ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. අඩුපාඩු තිබුණාට, කෙලෙස් තිබුණාට ඒ තැනත්තා දවසින් දවස ඒව නැති කරගන්න උත්සාහ කරන කෙනෙක්. කෙලෙස් නැති අඩුපාඩු නැති පුජ්‍යලයන් දෙන්නෙක් පිළිබඳවත් දැක්කුවා. එහෙදි සඳහන් වෙනවා ඒ පුජ්‍යලයන් දෙන්නගෙනුත් එක් අයෙක් තමා තුල එහෙම අඩුපාඩු නැති බව දන්නේ නැහැ. ඒ අඩුපාඩු නැහැයි කියලා දන්නේ නැහැ නුවණින්. එහෙමනම් මොකද වෙන්නේ? තමන් තුල තමන්ගේ ප්‍රතිපදා පිළිබඳ ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මම මේ වැරද්ද කරන්නේ නැතුව ඉන්නේ. මා තුල මේ පාප ධර්මයන් නැහැ. මා තුල මේ කෙලෙස් ධර්මයන් නැහැ කියලා අවබෝධයෙන් හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ආපහු ඒ කෙලෙස් ධර්ම ඇති වෙන්න පුළුවන්. නැවත ඒ පවට වැටෙන්න පුළුවන්. නැවත ඒ පාප ක්‍රියාවන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ තැනැත්තා බුදුහාමුදුරුවෝ අගේ කළේ නැහැ. තමන් තුල අඩුපාඩු නැති බව අවබෝධයෙන් දන්නේ නැති කෙනා. හතරවෙනි කෙනා තමයි කිව්වේ තමා තුල කෙලෙස් ධර්ම පාප ධර්ම නැති බව අවබෝධයෙන් දන්න කෙනා. ඒ තැනැත්තා කල්පනා කරනවා මා මේ ප්‍රතිපත්තියේ ඉන්නවා, සිහියෙන් ඉන්නේ, කල්පනාවෙන් ඉන්නේ. මං තුල මේ අඩුපාඩුව නැහැ. මම මේ ප්‍රතිපදාව ආරක්ෂා කරනවා. නිතරම හිතනවා මං මේ ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක්. ඒ නිසා මම නැවත මේ ප්‍රතිපදාවෙන් බැහැර වෙන්නේ නැහැ. මං මේ අඩුපාඩුවෙන් අඩුපාඩුව හදාගෙන ඉන්න කෙනෙක්. මම නැවතේ පවට වැටෙන්නේ නැහැ කියලා ස්ථිර නිගමනයකට ඇවිල්ලා තමයි ඉන්නේ. මෙන්න මේ හතර දෙනාගෙන් දෙන්නෙක් අගය කරන්නත් හේතුව, දෙන්නෙක් ප්‍රතික්ෂේප කරන්නත් හේතුව මෙන්න මේ කාරණා. මේකට උපමාවක් පැහැදිලි කරනවා පින්නතුනි මේ සූත්‍රයේ. ඒ තමයි මේ පළවෙනි පුජ්‍යලයා තමයි සඳහන් කළේ තමන් තුල අඩුපාඩු තියෙනවා, ඒවා අවබෝධයෙන් දන්නේ නැති කෙනා. මේකට අදාළ උපමාව තමයි බුදුහාඳුර මේ සූත්‍රයේ දේශනා කරනවා. කවුරු හරි කෙනෙක් කඩේකින් ගේනවා පාත්‍රයක්. මේක ලෝහ පාත්‍රයක්. කස්ලෝ තලියක් කියලා මේ සූත්‍රයේ තියෙන්නේ. මේ වගේ තලියක් පාත්‍රයක් කඩේකින් ගේනවා. ගේන්නේ හැබැයි පරණ එකක්. පරණ භාජනයක් ගේන්නේ, දූවිලි වැදිලා මලකඩ කාලා
පරණ එකක් කඩේකින් ගේනවා මුදලක් දීලා ගෙනල්ලා ඒක ගෙදර තියලා තියනවා නැවතත් දූවිලි වදින විදියට නැවතත් මලකඩ කන විදියට ගෙදර ගෙනල්ලා ඔහි දාලා තියනවා මොකද වෙන්නේ අර කඩේකින් ගේන්නේත් පරණ භාජනයක් පරණ පාත්‍රයක් තලියක් ගෙදර ගෙනල්ලත් ඒක පැත්තකට දාලා තියන දූවිලි වදින්න මලකඩ කන්න අතෑරලා තියෙනවා. එහෙම තිබුණාම තව තවත් ඒ පාත්‍රය දිරාපත් වෙනවා. තව තවත් එහි මලකඩ වැඩි වෙනවා. දූවිලි වැඩි වෙනවා. ඒ වගේ තමයි Taman තුල කෙලෙස් ධර්ම තියන කෙනා අවබෝධයෙන් දන්නේ නැති වුණාම Taman තුල කෙලෙස් ධර්ම පාප ධර්ම තව තවත් වැඩි වෙනවා. ඊළඟට දෙවැනි උදාහරණේ තමයි අර වගේ පාත්‍රයක් තලියක් කඩේකින් ගන්නව පරණ එකක් ගන්නේ දූවිලි වැදුණු එකක් මලකඩ කාපු එකක් ගෙදර ගෙනල්ලා සුද්ධ කරනවා උපදමනවා දවසින් දවස පවිත්‍ර කරනවා පිරිසිදු කරනවා මෙහෙම දවසින් දවස දිනපතා පිරිසිදු කරන විට අර කඩෙන් ගෙනාවේ පරණ එකක් උනාට දවසින් දවස අලුත් වෙනවා දිලිසෙනවා බබලනවා ඒ වගේ තමයි Taman තුල අඩුපාඩු තියෙන බව දන්න කෙනා ඒ බව අවබෝධයෙන් දැනගෙන කල්පනා කරනවා මං මේ අඩුව හදා ගන්න ඕන මගේ මේ කෙලෙස් ධර්මයක් තියෙනවා පාප ධර්මයක් තියෙනවා මම මේක කොහොම හරි හදා ගන්නවා මම මේ ප්‍රතිපත්තිය කොහොම හරි ආරක්ෂා කරනවා මම කෙසේ හෝ මේ ප්‍රතිපදාවට එළඹෙනවා මගේ මේ දුර්ගුණේ නැති කර ගන්නවා කියලා ඔන්න ඒ තැනත්තා තමන්ගේ අඩුපාඩු සකස් කර ගන්නවා. එතකොට අර කඩේකින් ගේන්නේ පරණ භාජනයක් උනාට ගෙදර තියෙනකොට තව තවත් ලස්සන වෙනවා. තව තවත් බබලනවා. ඒ වගේ මිනිස්සයත් අඩුපාඩු නැතිව බැබලීමට පටන් ගන්නවා. තුන්වෙනි නිදර්ශනය තමයි කඩේකින් ගේන්නේ අලුත් උපදමපු ලස්සන තලියක් පාත්‍රයක් ගේනවා. ගෙදර ගෙනල්ලා මේක දූවිලි වදින්න තියලා තියෙනවා. පිරිසිදු කරන්නේ නැහැ. එහෙම කොහේ හරි පැත්තකට දමලා තියලා තිබ්බහම කඩෙන් ගෙනාවේ අලුත් එකක් උනාට දවසින් දවස අපිරිසිදු වෙනවා. මලකඩ කනවා. දුර්වර්ණ වෙනවා. එතකොට මේ තැනැත්තා පිළිබඳ උදාහරණයක් දැක්වේ බුදුහාමුදුරුවෝ කවුද මේ තැනැත්තා Taman තුල අඩුපාඩු නැති වුණාට මේ රහතන් වහන්සේ ගැන නෙමෙයි කියන්නේ සාමාන්‍ය එදිනෙදා තිබෙන අඩුපාඩු නැති කෙනෙක් ගැන ඒ අඩුපාඩු නැති කෙනා අවබෝධයෙන් දන්නේ නැති වුණහම නැවතත් තමන්ගේ ප්‍රතිපත්ති කැඩෙනවා තමන් ප්‍රතිපත්තියක් ආරක්ෂා කරගෙන හිටියේ නම් ඒ බව දන්නේ නැත්නම් මේ සමාජයේ ගලාගෙන යන පැත්තට ගමන් කරනකොට සමාජයේ ඉදිනදා කටයුතු කරනකොට තමන් තුල ප්‍රතිපදාගෙන අවබෝධයක් නැති වුනහම නැවත පාප ධර්මයන්ට යොමු වෙනවා නැවතත් කෙලෙස් ධර්ම හට ගන්නවා අන්න ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ තමන් තුල නැති කෙලෙස් ධර්ම ගැන අවබෝධයක් තියෙන්න ඕන නැත්තම් අර අලුතෙන් භාජනයක් ගෙනල්ලා ඒක මලකඩ කෑවා වගේ දුර්වර්ණ වුණා වගේ වෙනවා. ඊළඟට හතරවෙනි තැනත්තා තමයි කිව්වේ තමන් තුල අඩුපාඩු නැති බව දන්නවා. දන්න කෙනා ඒ ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන එහෙමම යනවා. හරියට කඩේකින් ගේන්නේ අලුත් පාත්‍රයක් තලියක් මේක ගෙනල්ලත් ගෙදර තියන්නේ දූවිලි වදින්න නැති වෙන්නයි. දවසින් දවස පිරිසිදු කරනවා. එහෙම පිරිසිදු කරනකොට ඒක තව තවත් ආලෝකමත් වෙනවා. ඒ විදියට පවතිනවා. බබලනවා. ඒ වගේ තමයි තමා තුළ නැති අඩුපාඩු ගැන දන්න කෙනා ඒවට ආපහු ගමන් කරන්නේ නැහැ. තව තවත් ප්‍රතිපදාවන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නට යෙදුණු උපමාව පුජ්‍යලයන් හතර දෙනෙකු පිළිබඳව. අපි කවුරුන් විය යුතුද කියන එක අපිට පැහැදිලි එක්කෝ අපි ඉන්න ඕන Taman තුල අඩුපාඩු තියෙන බව දන්න කෙනෙක් විදියට
එහෙම නැත්නම් තමන් තුල අඩුපාඩු නැති බව දන්න කෙනෙක් විදියටයි අපි ඉන්න ඕන. මේ කොට්ටාස දෙකේ තමයි අපි සිටිය යුතු වන්නේ. එහෙම හිටියාම තමයි අපිට දවසින් දවස මේ ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ. වෙනතුනේ මේ ධහම සම්දිට්ටිකයි. ඔබ දන්නවා ඒ බව. මේ ධහමේ හැසිරෙන කෙනා, ධහම ප්‍රයෝජනයට ගන්න කෙනා දහමෙහි වරප්‍රසාද අදාදම ලබනවා. තමන්ට පේනවා. මේ දහමේ වරප්‍රසාද තමන්ගේ දෑසින් දකින්න පුළුවන් හරියට පිළිපදිනවා නම්, ඔය කියන ක්‍රමයට අනුගමනය කරනවා නම් එහි වරප්‍රසාද අපිටම දකින්න පුළුවන්. මේක මිය ගියාම මැරිලා ගිහිල්ලා ඊට පස්සේ ලබන වෙනත් ලෝකයක ලබන දෙයක් වෙනුවෙන් කරන වැඩක් නෙමෙයි. බොහෝ විට එහෙම කල්පනා කරන වැරදි විදියට කල්පනා කරන මේ ධර්මයේ තියෙන්නේ මිය ගියාට පස්සේ ලබන දෙයක් තමයි මේකෙන් ලැබෙන්නේ. එහෙම එකක් නෙමෙයි. එහෙම තමන්ගේ පරලෝ ජීවිතේ සුවපත් කරගන්නත් පුළුවන්. ඊට මෙහා ඉන් මෙහා මේ මනුෂ්‍ය ජීවිතේ අර්ථවත් කරගැනීම සඳහා මේ ධහම තියෙන්නේ. අපි හිතන්න ඕන මිනිස්සෙක් හැටියට මේ මරණ මංචකයේ දක්වාම අපි කොහොමද සුවසේ වාසය කරන්නේ, සතුටින් වාසය කරන්නේ? ඒ සඳහායි අපි ධර්මයේ ප්‍රයෝජනෙට ගත යුතු වෙන්නේ. මේ මනුෂ්‍ය ආත්මභාවයේ තැවිලා ශෝක කරලා කලකිරීමටපත් වෙලා එහෙම ජීවත් වෙන එක නෙමෙයි තියෙන්නේ. මේ ධර්මයේ පාවිච්චි කරලා සතුටින් ලස්සන ජීවිතයක් ධර්මානුකූලව ගත කිරීමටයි මේ ධර්මයේ පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා ඕනෑතරම් කරුණු මේ සූත්‍ර දේශනාවල තිබෙනවා. පිනතුන්ට මාද මාතෘකා වශයෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සකලදායි සූත්‍රයේ සඳහන් වෙන ධර්ම කරුණු ටිකක් පිනතුන් අහලා ඇති. මේ ධර්ම කරුණු ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට දැනගත යුතු තොරතුරු රාශියක් මේ සූත්‍රයේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පිඬුසිඟා වැඩම කරන්නට මහමගට පිවිසියා. ඒ වෙලාවේ තව බොහෝ වෙලාව තියෙන හින්දා පෙරවරු කාලයේ නිසා තව උන්වහන්සේ ටිකක් මදකට සකලුදායී කියන පරිබ්‍රාජකයාගේ අසපුවට වැඩම කළා භික්ෂුන් වහන්සේලාත් සමගින්. මේ ආශ්‍රමයට බුදුහාමුදුරුව වඩින විට ඒ අසපුවේ හිටපු සකලුදායී පරිබ්‍රාජකයා ඇතුළු පිරිස ഘോഷා කරමිනුයි හිටියේ. ශබ්ද කරමින් කෑකෝ ගසමින් හිස් කතාවක යෙදිලා හිටියා. අර්ථවත් කතාවක් නෙමෙයි. හිස් වචන කියමින් ഘോഷා කරමින් ඉන්න විට තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේව දුරතියාම දැක්ක සකලුදායි පරිබ්‍රාජකයා අද්දසාකෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්වාන සකං පරිසං සන්ටපේසි. බුදුහාමුදුරෝ දැක්කා විතරයි තමන්ගේ පිරිස නිශ්ශබ්ද කළා, නිහඬ කළා. මා භුන්තෝ සද්ද මකත්ත, පින්වතුන් නිහඬ වෙනවා නම් හොඳයි කියලා කිව්වා. ඇයි හේතුව? භාග්‍යවතුන් වහන්සේ අප්පසද්ද කාමෝ අප්පසද්දස්ස වන්නවාදී. බුදුරජාණන් වහන්සේ නිහඬ බවට කැමති. නිහඬ බව අගය කරන උතුමන් වහන්සේ නමක්. මේ නිසා තමයි සකලුදායි පරිබ්‍රාජකයා කිව්වේ හැම දිනාම නිශ්ශබ්ද වෙනවා නම් හොඳයි කියලා. මේ වෙලාවේ සියලු දෙනාම නිහඬ වුණා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ආසන පනවල වඩා හිඳෙව්වා. භික්ෂුන් වහන්සේලාත් වඩා හිඳෙව්වා. බුදුරජාණන් වහන්සේ විමසනවා මේ වෙලාවේ අපි එන්න ප්‍රථමයෙන් අඩාල වුණු කතාව කුමක්ද කියලා. දැන් මේ වෙලේ සකලදායි පරිබ්‍රාජකයාට මේ කාරණේ කියන්නත් විදියක් නැහැ. කුමක්ද අඩාල වෙච්ච කාරණේ කියලා. හේතුව තමයි වැදගත් කතාවක් නෙමෙයි කලේ, හිස් වචන කතා කළා. ඒ නිසා ඒ කතාව පසකින් තිබුණාවේ ස්වාමීනි,
අපි මේ පහුගිය දවස්වල කතා කළා මේ දඹදිව් තලයේ ඉන්න විවිධ ශාස්ත්‍රවරු පිළිබඳව. අජිත කේසකම්වල, මක්කලි ගෝසාල, නිගණ්ඨ නාතපුත්ත, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, පූර්ණ කශ්‍යප, මේ වගේ විවිධ ශාස්ත්‍රවරු ගැනයි අපි කතා කළේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ගැනත් කතා කළා. මේ විවිධ ශාස්ත්‍රවරුන්ට ශ්‍රාවකයෝ කරන පුද පූජා, වන්දනාමාන, ගරු සැලකිලි මේව ගැනත් අපි කතා කළා. මෙතෙන්දී අපිට වැටහුණා ඒ විවිධ ශාස්ත්‍රවරුන්ට ශ්‍රාවකයෝ කරන පුද පූජා, සැලකිලි, වන්දනාමාන වලට වැඩිය බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි ඔබ වහන්සේට ශ්‍රාවකයෝ පුද පූජා පවත්වනෝ වැඩි, වන්දනාමාන කරනෝ වැඩි, ගරු සැලකිලි දක්වනෝ වැඩි. මේකට හේතු කුමක්ද කියලා අපි කතා කළා. මොනවද මේවට හේතු කියලා තමයි අපි කතා කළේ පහුගිය දවස්වල. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසනවා. දැන් ඒ හේතු විමසන්න කලින් මෙතුමා කියනවා තවත් දෙයක්. එතුමා කියනවා, ස්වාමීනි මම දැකලා තියෙනවා වෙනත් ශාස්ත්‍රවරු බණ කියනවා. මම දැකලා තියෙනවා පූර්ණ කාශ්‍යප ශාස්ත්‍රවරය තමන්ගේ ශ්‍රාවකයන්ට බණ කියනවා. ඒ බණ කියනකොට ශ්‍රාවකයෝ ഘോഷා කරනවා, ශබ්ද කරනවා. එක්කෙනෙක් නැගිටලා කියනවා ඔය බණ ඔහොම නෙමෙයි කියන්නේ කියලා. තව කෙනෙක් නැගිටලා කියනවා ඔය බණ මං ඔයට වැඩිය හොඳට කියන්නම් කියලා. එහෙම කියලා දහම දේශනාව අඩාල කරනවා, ഘോഷා කරනවා. ගරුසරුවක් දක්වන්නේ නැහැ ශාස්ත්‍රවරයාට. අජිත කේසකම්බල ශාස්ත්‍රවරයා බණ කියන කොටත් එහෙමයි. ගරුසරු දක්වන්නේ නැහැ ශ්‍රාවකයෝ. නමුත් ස්වාමීනි මම දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේත් බණ කියනවා. ඔබ වහන්සේ ධර්මදේශනා කරනවා මම දැකලා තියෙනවා ශ්‍රාවකයන්ට. ඒ වෙලාවට ශ්‍රාවකයෝ ഘോഷා කරනවා තබා කිවිසුම් හඬක්වත් නගන්නේ නැහැ. ඒ තරමට නිහඬයි. කවුරු හරි කෙනෙක් එතන ඉන්න ශබ්ද කරන්න හැදුවොතින් ළඟ ඉන්න කෙනා ජන්නුකේ ඝට්ටේසි කියලා මේ සූත්‍රයේ කියනවා, දනිස්සෙන් ඇනලා කියනවා නිහඬ වෙන්න කියලා. කතා කරන්නේ අඟවනවා. අඟවනවා නිහඬ වෙන්න කියලා. මෙහිමයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ක්‍රියාපිළිවෙත. දැන් බලන්න මෙතුමට මේ ශාස්ත්‍රවරු ගැන හොඳ අවබෝධයක් තිබුණා. මේ සමකාලීන භාග්‍යවතුන් වහන්සේ හා සමකාලීන ශාස්ත්‍රවරු පිළිබඳ බොහොම හොඳ අවබෝධයක් මෙතුමා පර්යේෂණයක් කරලා. එහෙමනේ දැන් මේ කියන්නේ එක එක්කෙනා ධර්ම දේශනා කරන හැටි බලන් ඉඳලා, ශ්‍රාවකයෝ බණ අහන හැටි බලන් ඉඳලා, බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා විලාසය බලන් ඉඳලා, ශ්‍රාවකයෝ බණ අහන හැටි බලන් ඉඳලා තමයි මේ පරේක්ෂණයක් කළා තමයි මේ එලි දක්වන්නේ එහි ප්‍රතිඵල බුදුහාමුදුරුවෝ ඉදිරියේ. දැන් මේ කරුණු ආගෙන ඉඳපු බුදුරජාණන් වහන්සේ දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ශ්‍රාවකයෝ කටයුතු කරන විලාසය ගැන සකලදායි පරිබ්‍රාජකයකින් අහනවා, ඔබතුමා මොකද හිතන්නේ ශ්‍රාවකයෝ මෙච්චරටම මට පුද පූජා පවත්වන්න මොනවද හේතු කියලා. ස්වාමීනි මම දකිනවා කාරණා පහක්, ඔබ වහන්සේ තුලින් කාරණා පහක් මම දකිනවා. ඒකයි මෙච්චරට මේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේට පුද පූජා කරන්නේ, ගෞරව දක්වන්නේ, වන්දනාමාන කරන්නේ. දැන් මෙන්න මේ කාරණා පහ සකලදායි පරිබ්‍රාජකයා කියනවා. භාග්‍යතුන් වහන්සේ බොහොම සාවධානව අහගෙන ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ එහෙම හොඳට සාවධානව සවන් දෙනවා. අපිටත් ඇති කරගත යුතු තාම වටිනා ගුණධර්මයක් තමයි කෙනෙකුට සවන් දීම. කතා කරනකොට, අපි එදිනෙදා සමාජයේ වාසය කරනකොට අහුම්කන් දීම කියන එක අපිට තිබිය යුතු සහ තිබෙනවනම් ඉතා අගය කළ යුතු හොඳ ගුණධර්මයක්.
කෙනෙකුගේ මොකක් හරි දුකක් කියනවා නම් දුක් ගැන විල්ලක් ඉදිරිපත් කරනවා නම් හොඳට සවන් දෙන්න ඕන. සවන් දෙන එකත් සහනයක් වෙනවා කියන කෙනාට. අපේ භාග්‍යතුන් වහන්සේ මේ අතින් ඉතාම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ ඉදිරියේ මොන හරි කවුරු හරි අදහස් දක්වනවා නම් එය සාවධානව අසා සිටිනවා. ඒ වගේම තමයි පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ පුබ්බ භාසී කෙනෙක් උන්වහන්සේ හමුවට එනවා නම් උන්වහන්සේ තමයි මුලින්ම කතා කරන්නේ. මේක හරිම වැදගත්. බලන්න අපේ භාග්‍යතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ හැටියට තමන් වහන්සේ වෙත එළඹෙන ඕනෑම කෙනෙක් සමග මුලින්ම කතා කරනවා. ඒක කොච්චර වැදගත් දෙයක්ද? මිනිසුන් වෙන අපිට සාමාන්‍ය මිනිසුන් වෙන අපට ගත යුතු හොඳ ආදර්ශයක්. අපි ළඟට කෙනෙක් එනවනම් අපි මුලින් කතා කරලා පිළිගන්න ඕන. කොහොමද කියලා අහන්න ඕන, පැමිණීම යහපත් කියලා කියන්න ඕන. මේක හොඳ ලක්ෂණයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන දැන් මේ කරුණු කියන සකලුදායි පරිබ්‍රාජකයා පළවෙනි කාරණේ හැටියට සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ ආහාරය පිළිබඳව දේශනා කරලා තිබෙන්නේ අල්ප ආහාරයෙන් යුක්තයි කියන කාරණය. බුදුහාමුදුරෝ දානේ වැළඳීමේදී අල්ප ආහාරය වර්ණනා කරලා තියෙනවා, එහි ಗುಣ කියනවා. උන්වහන්සේත් අල්ප ආහාරයෙන් යුක්තයි කියලා. ඒ නිසා තමයි මේ ශ්‍රාවකයෝ පුද පූජා පවත්වන්නේ කියලා පළවෙනි කාරණේ හැටියට කිව්වා. පළවෙනි එක. දෙවෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේ පාංශු කුල සිවුරෙන් යුක්තයි. පාංශු කුල සිවුර තමයි පොරවන්නේ. මේ නිසා තමයි ශ්‍රාවකයෝ පුද පූජා පවත්වන්නේ. තුන්වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ ගෙපිලිවලින් පිණ්ඩපාතේ වඩිනවා. ඒ නිසා පිණ්ඩපාතයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ යැපෙන්නේ. මේ නිසාත් ශ්‍රාවකයෝ පුද පූජා පවත්වනවා. තුන්වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර සේනාසනේහි ඇල්මක් දක්වනවා. දුෂ්කර සේනාසනයක තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ නිවනෙහි ඇල්මක් ඇතිව විවේකයෙන් උපදි විවේකයෙන් කාලය ගත කරනවා. නිවනෙහි ඇලුණු බොහොම විවේකී සුවයෙන් භාග්‍යවතුන් වහන්සේ කල්ගත කරනවා කියලා සකලුදායි පරිබ්‍රාජකයා කිව්වා. මෙන්න මේ කාරණා පහ නිසා තමයි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට මෙච්චරටම පුද පූජා පවත්වන්නේ, ගෞරව සත්කාර සැලකිලි කරන්නේ කියලා සකලුදායි පරිබ්‍රාජකයා කිව්වා. මේ කාරණා බොහොම හොඳට සාවධාන වහගෙන හිටපු භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා එකපාරට බාරගත්තේත් නැහැ. එක විටම ප්‍රතික්ෂේප කළෙත් නැහැ. කරුණු සහිතව බැහැර කරනවා. කරුණු දේශනා කරන මේවට එහෙම නෙමෙයි කියන්න හේතු පැහැදිලි කළා. පළවෙනි කාරණේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ අල්ප ආහාරයෙන් යුක්තයි කියලානේ, එහි ಗುಣ දේශනා කරනවා කියලානේ. ඒ ගැන උන්වහන්සේ කතා කළා, දේශනා කළා. දැන් බුදුරජාණන් වහන්සේ අල්ප ආහාරය ගැන දේශනා කරලා තියෙනවා. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම්පිවේ. ආහාර ගැනීමේදී බත් පිඩු හතරක් පහක් ආහාරයට ගන්න තව පුළුවන්කම තිබෙද්දී ජලය පානය කරලා ඒ ටික පුරව ගන්න කියලා අපේ ධර්මයේ උගන්වනවා. එහෙම නැති වුණොත් වැඩියෙන් ආහාර ගත්තහම ආහාර හත්තක එතනම සමහරලාට එතන ආහාර අරගෙන තව කෙනෙක්ගේ උදව් නැතුව නැගිටින්න බැරි වෙනකන් ආහාර ගැනීම හොඳ නැහැ. තත්තා වට්ටක කියලා කියනවා. ආහාර වැඩිපුර ගත්තහම එතනම වැටෙනවා. නැගිට ගන්න බැරුව එතනම වැතිරිලා ඉන්නවා. ඒ තරමට ආහාර ගන්නත් ඉන්නවා. ඒකත් හොඳ නැහැ කියලා ධර්මයේ උගන්වනවා. ඊළඟට අලංසාටක තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් ලිහන්න තරමට ආහාර ගන්නත් ඉන්නවා. ඒකත් හොඳ නැහැ. ඊළඟට
කාක මාසක කියලා කියනවා. කපුටෙකුට තමන් ඉදිරියේ වැහුවාම කපුටට හොටෙන් ගන්න පුළුවන් තරමට උගුරට එනකම්ම ආහාර ගැනීම හොඳ නැහැ. ඒකත් ප්‍රතික්ෂේප කරනවා ධර්මයේ. ඊළඟට බුත්ත වමිතක කියලා කියනවා තවත් අය ඉන්නවා ඒ ආහාර උගුරේ තියාගෙන නැවත අරගෙන කමින් අර සතුන් වගේ එහෙම කරන පිරිසක් ගැනත් ධර්මයේ කියනවා. මේවා ප්‍රතික්ෂේප කරනවා. දහම මේවා ප්‍රතික්ෂේප කරන්නේ ඒක තමන්ගේ පහසු විහරණයට හොඳ නැහැ. නිරෝගීතාවයට හොඳ නැහැ. විශේෂයෙන් ධර්මයේ හැසිරෙන්න හොඳ නැහැ. තීන මිද්දේ එනෝ වැඩි. නේද? සිතේ සහ සිතුවිලි වල කම්මැලිකම ඇති කරනවා. මේක. ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා එහෙම වෙන්න එපා කියලා. නමුත් මේ කාරණයට බුදුරජාණන් වහන්සේ එකඟ නොවන හේතු කීපයක් තියෙනවා. මේ සකුළුදායි පරිබ්‍රාජකයා කියපු කාරණයට ඒට හේතුව තමයි පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේට සමහර විටක සිද්ධ වෙනවා පාත්‍රේ පුරාම පාත්‍රේ පිරෙන්නම දානේ වලඳන්න වෙන අවස්ථා තිබුණා. කවුරු හරි කෙනෙක් පිළිගන්වන දාණය පාත්‍රේ පිරෙන්න තිබුණා නම් එහෙම වළඳන්න වෙච්ච අවස්ථා තිබුණා ඕනතරම්. තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඊට වැඩිය ඉන්නවා අල්ප ආහාරයෙන් යුක්තව. සමහර ශ්‍රාවකයෝ ඉන්නවා දවසකට එක බත් පිඩයි වළඳන්නේ. එහෙම එක බත් පිඩකින් යැපෙන සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරන සකුළුදායි පරිබ්‍රාජකයාට එහෙමනම් මට වැඩිය ඒ ශ්‍රාවකයන්ට ඔය කාරණේ මත පදනම් වෙලා පූජා කරනවා නම් පුද පූජා පවත්වනවා නම් ඒ ශ්‍රාවකයන්ට බෑ පුද පූජා කරන්න. ඒ නිසා අල්ප ආහාරයෙන් යුක්තයි කියන එක භාග්‍යවතුන් වහන්සේ ඒක බැහැර කරනවා. ඊට වැඩිය ශ්‍රාවකයෝ ඉන්නවා අල්ප ආහාරයෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේට වැඩිය. ඒක නෙවෙයි හේතුව. බුදුහාමුදුරන්ට ශ්‍රාවකයෝ පුද පූජා පවත්වන්න පළවෙනි හේතුව බැහැර කළා. දෙවෙනි හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ පාංශුකූල සිවුරෙන් යුක්තයි. ඔය සොහනට මృత ශරීර සමග ගිහින් දමන මృత ශරීර සමග ඒවා ඔතලා තිබෙන වස්ත්‍ර පොළවේ දාලා තිබෙන ඒවා එකතු කළා. ඒ වස්ත්‍ර සෝදල පිරිසිදු කරලා කපල පඬු පොවල එහෙම හදන සිවුර තමයි පාංශුකූල සිවුර කියලා කියන්නේ. බුදුහාමුදුරුව අපිට ශාසනයට ඇතුල් වෙනකොටත් දේශනා කරනවානේ පාංශුකූල චීවරං නිස්සාය පබ්බජ්ජා. පැවිද්දට එන්න ඕන පාංශුකූල සිවුර පරවන්න බලාගෙනයි. එහෙම නැතුව කවුරු හරි කසීසලු වලින් සිවුරක් කරලා පූජා කළත් පිළිගත්තට කමක් නැහැ. මුල අතනයි. ඒක දැනගෙන තියෙන්න ඕන. ඒක හරි පොරවන්න බලාගෙන එන්න ඕන. දැන් බුදුහාමුදුරෝ මෙතෙන්දි පැහැදිලි කරන කාරණේ තමයි තමන් වහන්සේට හැම විටම පාංශුකූල සිවුර පොරවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇයි හේතුව රජවරු සිටුවරු ගෘහපතිවරු වෙනත් අය පූජා කරනවා බොහොම වටිනා සිවුරු. බොහොම මෘදු සිවුරු පූජා කරනවා බුදුරජාණන් වහන්සේට. කසී සලු වලින් කෝසෙය වස්ත්‍ර වලින් හදපු සිවුරු බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. උන්වහන්සේ ඒව දරනවා. ඒව පොරවනවා. හැබැයි උන්වහන්සේ පැහැදිලි කරනවා තමන් වහන්සේට වැඩිය තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා පාංශුකූල සිවුර දරන දිවිහිමියෙන් පාංශුකූල සිවුර දරනවා. ජීවිතාන්තයේ දක්වාම ඒ සිවුරම පොරවන ශ්‍රාවකව ඉන්නවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ජීවිතාන්තයේ දක්වාම මේ පාංශුකූල සිවුරමයි දැරුවේ. පිනතුන් දන්නවා බුදුහාමුදුරෝ ඉල්ලීමක් දැනුම් දීමක් කරා අවුරුදු 80ක් වෙනවා දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. අවුරුදු 80 වෙනකොට පින්නතුනි ධර්මයේ උගන්වනවා ඇඳුම නිසා ශරීරයේහි වේදනාවක් නැති වෙනවා. ඇඳුමේ ගොරෝසු බව නිසා රළු බව නිසා වේදනාවක් නැති වෙන කාලයක් තමයි 80 වැනි වර්ෂයේ
ඒ කාලේ කියන්නේ වයෝවෘද්ධ කාලේ. මේ නිසා බුදුහාමුදුරෝ ඉල්ලීමක් කළා, දැන් කාශ්‍යපේනි මෘදු සිවුරක් පාවිච්චි කරන්න පොරවන්න කියලා. ඒ වෙලාවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ සඳහන් කරන්නේ, අනේ ස්වාමීනි මම දිවි හිමියෙන් පාංශු කුල සිවුර දරනවා කියලා. ඒ අදහස බැහැර කළා. ඒ නිසා දැන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි සකුළුදායි පරිබ්‍රාජකයාට සඳහන් කරනවා, පින්වත් පරිබ්‍රාජකය මේ කාරණේ මත පදනම් වෙලා මට පුද පූජා කරනවා නම් මගේ ශ්‍රාවකයන්ට එහෙමනම් පුද පූජා කරන්න එපැයි. මට වැඩිය පාංශු කුල සිවුරෙන්ම දිවි හිමියෙන් යැපෙන ශ්‍රාවකයෝ ඉන්නවනේ. ඒකත් බැහැර කළා. දෙවෙනි කාරණේත් බැහැර කළා. තුන්වෙනි කාරණේ තමයි කිව්වේ, භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතයෙන්ම යැපෙනවා කියන කාරණේ. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේට එහෙම දිනපතාම පිඬු සිඟා වැඩම කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇයි? හේතුව රජවරු, සිටුවරු, මැතිවරු, සිටු දේවිවරු, වෙනත් ගෘහපතියන්, වෙනත් අය, වෙනත් දුගී කෙනෙක් වුණත්, කවුරු වුණත් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළොත් මේ අහවල් දින මගේ නිවසට දාණයට වඩින්න කියලා උන්වහන්සේ වඩිනවා. එහෙමයි උන්වහන්සේගේ ක්‍රමය. දානයකට නිවසකට වැඩම කරනවා. ඒ දවසට උන්වහන්සේ පිණ්ඩපාතයෙන් වළකිනවා. අර එක වෙලාවක කේනිය කියන ජටිලයා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළේ, පැහැදිච්ච දවසේම ආරාධනා කළා, ස්වාමීනි හෙට මගේ ගෙදරට දානෙට වඩින්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සමග භික්ෂුන් වහන්සේලා 1259ක් හිටියා. කේනිය ජටිලයාට බුදුහාමුදුරෝ දේශනා කරනවා, පින්වත් ජටිලය, මා සමග භික්ෂුන් වහන්සේලා 1259ක් ඉන්නවා. අඩ තේලසේ භික්ඛු සංගේහි. අඩ තේලස කියන්නේ භික්ෂුන් වහන්සේලා 1259ක්. දැන් මේ ජටිලයාට අවබෝධයක් නැතුවද මේ ආරාධනාව කරන්න කියලා එහෙම කිව්වා. මා සමග භික්ෂුන් වහන්සේලා 1259ක් ඉන්න, ඔබට පුළුවන්ද සංග්‍රහ කරන්න එහෙම දානෙ දෙන්න එච්චරට? දැන් හෙට අද කියලා පුළුවන් ස්වාමීනි කියලා දෙවෙනි වතාවටත් ආරාධනා කළා. දෙවෙනි වතාවෙත් බුදුහාමුදුරුවෝ අර විදියටම සඳහන් කරනවා, මේ මිනිස්සයාට අවබෝධයක් නැද්ද දන්නෙත් නැහැ නේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා. තෙවෙනි වරටත් ආරාධනාව කළාම පුළුවන් කියලා තමයි බාරගත්තේ. ඇයි? හේතුව මේ මිනිස්සයා හරියට අවබෝධයක් තියෙනවද කියලා බැලුවා. මෙච්චර ප්‍රමාණයකට භික්ෂුන් වහන්සේලා, බුද්ධ ප්‍රමුඛ භික්ෂූන් 1259කට දානෙ හදන්න පුළුවන්ද කියලා බැලුවා. පුළුවන් නිසා බාරගත්තා. බාරගෙන පහවදා දානෙට වැඩියා. එහෙම තමයි උන්වහන්සේට, උන්වහන්සේ කෙරෙහි පහ දින කෙනෙකු හෙට දානෙට වඩින්න කියලා එහෙම ආරාධනාවක් කළාම උන්වහන්සේ එහෙම දානෙට වැඩම කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට සෑම දිනකම පිඬු සිඟා වැඩම කරන්න අවස්ථාවක් උනේ නැහැ. හැබැයි සමහර ශ්‍රාවක උන්වහන්සේ දේශනා කරනවා, මගේ ශ්‍රාවකයෝ ඉන්නවා දිවි හිමියෙන් පිණ්ඩපාතයෙන් යැපෙන පිණ්ඩපාතිකාංගය කියන දුතාංග සමාදන් වෙච්ච ශ්‍රාවකයෝ ඉන්නවා. පින්නතුන් අහලා තියෙනවා දුතාංග සමාදන් වෙනවා ස්වාමින් වහන්සේලා. ඒ දුතාංග සමාදන් වුණාම සමහරලාට වස් කාලයක් තුල දුතාංග සමාදන් වෙනවා. දුතාංග සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතිකාංගය කියන දුතාංගයේ සමාදන් වුණාම නිවසකට ආරාධනා කළාම දානයකට වඩින්නේ නැහැ. කවුරු හරි දානේ ගෙනත් දුන්නාම ඒක පිළිගන්නෙත් නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතයෙන්ම තමයි යැපෙන්නේ. එහෙමයි දුතාංග සමාදන් වුණාම. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා, මගේ ශ්‍රාවකයෝ ඉන්නවා, සමහර ශ්‍රාවකයෝ දිවි හිමියෙන් පිණ්ඩපාතයෙන්මයි යැපෙන්නේ. එහෙමනම් ඔය කාරණේ මත පදනම් වෙලා නම් පුද පූජා කරන්න, මගේ ශ්‍රාවකයන්ට එහෙනම් ඊට වැඩි පුද පූජා කරන්න ඕන. උන්වහන්සලට පැහැිනම් පුදු පූජා කරන්න. තුන්වෙනි කාරණේත් බැහැර කළා. හතරවෙනි කාරණේ තමයි සඳහන් කළේ, සකුලදායි පරිබ්‍රාජකයා කිව්වා, භාග්‍යතුන් වහන්සේ දුෂ්කර සේනාසනයක වැඩ ඉන්නවා කියලා. ඒකත් උන්වහන්සේ බැහැර කරන්න පින්නතුනේ හේතු දක්වන්නේ, දැන් අපි දන්නවා භාග්‍යතුන් වහන්සේට
පළවෙනි ආරාම පූජාව කළේ වේළුවන ආරාමයේ බිම්බිසාර රජතුමා. ඒ උද්‍යානය හදලා පූජා කළා මහා විහාරයක් හැටියට. මෙහි එක කුටියක් නිර්මාණය කළා, ඉතාම අලංකාර කුටියක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ කුටිය, සුගන්ධ කුටිය. ඒ වගේම අනේ පිඬිසිරිතුමා ජේතවනාරාමයේ පූජා කළා. සාක්‍ය රජවරු තමන්ගේ ගමට බුදුරජාණන් වහන්සේ වැඩියාම වැඩ ඉන්න නිග්‍රෝධාරාමයේ පූජා කළා. විසාකා මහා උපාසිකාව පූර්වාරාමයේ පූජා කළා. භික්ෂුන් වහන්සේලා 20,000ක් වැඩ සිටියා මේ ආරාමේ. මේ හැම එකකම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුගන්ධ කුටියක් නිර්මාණය කරා. මේ කුටිය ඉතාම සුව පහසු එකක්. මේ සූත්‍රයේ තියෙනවා, බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මෙතෙන්දී, මේ කුටිය කියන්නේ දුෂ්කර එකක් නෙමෙයි. මේක බුමුතුරුණු පලස් එළපු තීන්ත විවිධ ආලේප සිද්ධ කරපු ඉතාම සුව පහසු කුටියක් තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදලා තිබුණේ. මේ කුටියේ තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ විට වැඩ සිටියේ. එහෙම නැත්නම් උන්වහන්සේ පාරලෙය වනේ වැඩ ඉඳලා තියෙනවා. ගහක් යට ගල් එනක එහෙම වැඩ ඉඳලා තියෙනවා. නමුත් බොහෝ විට වැඩ ඉඳලා තියෙන්නේ අර වගේ සුව පහසු කුටියක. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතෙන්දි මේ කාරණේ බැහැර කරන්න හේතුව තමයි උන්වහන්සේගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කියලා කියනවා. දිවිහිමියෙන් ඉතාම දුෂ්කර සේනාසනවල වැඩ ඉන්න ශ්‍රාවකයොත් ඉන්නවා. කොලාතු සෙවිලි කරපු සේනාසනයක වැඩ ඉන්න සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමනම් උන්වහන්සේලට එපැයි මටත් වැඩිය පුද පූජා පවත්වන්න මේ කාරණේ මත පදනම් වෙලා නම්? ඒකත් බැහැර කළා. හතරවෙනි කාරණයත් බැහැර කළා. එහෙම බැහැර කරලා පස්වෙනි කාරණේ හැටියට සඳහන් කළේ එතුමා, භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නවා කියන කාරණේ. දැන් මෙතෙන්දි මේ කාරණේ බැහැර කරන්න හේතුව හැටියට දක්වන්නේ බුදුරජාණන් වහන්සේට විවේකයේ අඩුයි. පැසළු යම් කිස උදෑසනින්ම අලුයම් කාලයේම අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ දිහා බලනවා, කාටද පිහිට වෙන්න ඕන කියලා. පිහිට වේ යුතු කෙනෙක් හෝ පිරිසක් ඉන්නෝ නම් උන්වහන්සේ කොපමණ දුර හිටියත් ඉර්ධි බලයෙන් හරි වැඩම කරලා පිහිට වෙනවා. ඊළඟට පෙරබත් කිසේදී උන්වහන්සේ දාණයට වැඩම කරනවා, පිණ්ඩපාතේ හෝ වැඩම කරනවා. පෙරබත් කිස පසුබත් කිසේදී ධම්සභා මණ්ඩපේට වැඩම කරනවා. පෙරයම් කිසේදී තවත් රජවරු, සිටුවරු, ගෘහපතිවරු මේ අය මුණ ගැහෙන්න එනවා, ධර්මයේ දේශනා කරනවා. මැදියම් කිසේදී දෙවිවරු වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට ධර්ම දේශනා පවත්වනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ සැතපුණේ පැයක් හෝ දෙකක් පමණයි. උපරිම පැය දෙකයි උන්වහන්සේට සැතපෙන්න වෙලාව තිබුණේ. අන් සියලු කාලයම ලෝක සත්වයා වෙනුවෙන්ම කැප කළා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේට උපදි විවේකය අඩුයි, නිවනෙහි ඇලුණු විවේකය අඩුයි. උන්වහන්සේ දේශනා කරනවා, හැබැයි මගේ ශ්‍රාවකයෝ ඉන්නවා නිවනෙහි ඇල්ම දක්වලා නිවන් රස විඳින, ඒ නිවනෙහි ඇලුණු උපදි විවේකයෙන් කටයුතු කරන මගේ ශ්‍රාවකයෝ ඉන්නවා ගොඩක්. එහෙනම් මේ කාරණේ මත පදනම් වෙලා මට පුද පූජා කරනවා නම් මගේ ශ්‍රාවකයන්ට එහෙමනම් ඊට වැඩි පුද පූජා කරන්න ඕන. කරුණු පහම බැහැර කළා. කරුණු සහිතව, හේතු සහිතව මේ කරුණු පහම බැහැර කරන්නට යෙදුණා. බැහැර කළාට පස්සේ සකුළුදායි පරිබ්‍රාජකයා අහනවා, ස්වාමීනි මොනවද මේ හේතු? මොනවද සත්‍යම හේතු භාග්‍යවතුන් වහන්සේට මෙච්චරටම ශ්‍රාවකයෝ පුද පූජා පැවැත්වීමට? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සැබෑ හේතු දේශනා කරනවා, මෙන්න මේව තමයි හේතු තමන් වහන්සේට මෙච්චරටම පුද පූජා පවත්වන්න. පළවෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ උත්තම සීලයෙන් යුක්තයි, ඒ නිසයි මේ ශ්‍රාවකයෝ පුද පූජා පවත්වන්නේ.
දෙවනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ අධි ප්‍රඥාවෙන් යුක්තයි. ඒනිසයි ශ්‍රාවකයෝ පුද පූජා පවත්වන්නේ. තුන්වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොටයි දහම් දෙසන්නේ. අවබෝධයෙන්මයි දහම් දෙසන්නේ. හතරවෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයා විමසන දෙයටම පිළිතුරු ලබා දෙනවා. විමසන්නේ කැමති වෙන්නේ යමක්ද ශ්‍රාවකයා? ඒ කැමති වෙන විමසන දෙයට අදාළවම ධර්මයේ දේශනා කරනවා. හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ තමයි ශ්‍රාවකයන්ට පිළිවෙත් භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා. මෙන්න මේ කරුණ පහ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේට මෙච්චරටම ශ්‍රාවකයෝ පුද පූජා කරන්නේ. පින්නතුනි බලන්න, අපේ බුදුරජාණන් වහන්සේගේ සීලයෙහි සිදුරු දකින්න බෑ. මාරයා බැලුවා, විවිධ අය බැලුවා බුදුරජාණන් වහන්සේගේ සීලයෙහි අඩුපාඩු තියෙනවද කියලා. කොහෙත්ම අඩුපාඩුවක් දකින්න බෑ, සිදුරු දකින්න බෑ. උන්වහන්සේ ඒතියා පාරමී ධර්මයන් පුරණ කාලේ සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී වශයෙන් පාරමී පුරණ කොට උනත් සීලයට හානි කරගත්තේ නැහැ. භෞතික දේවල් තමන්ගේ ධනය, ගේ දොර, ඉඩකඩම් හානි වෙනවා කියලා තමන්ගේ ප්‍රතිපත්තියට හානි කරගත්තේ නැහැ. තමන්ගේ ශරීර කොටස් වලට හානි සිදු වෙනවායි කියලා ප්‍රතිපත්තියට හානි කරගත්තේ නැහැ. ඒතියා තමන්ගේ ජීවිතේම නැති වුණත් සීලයට හානි කරගත්තේ නැහැ. සීල පරමත්ත පාරමිතාව පිරු එහෙමයි බෝසතාණන් වහන්සේ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ උත්තම සීලයෙන් යුක්තයි. චූල සීල, මජ්ජිම සීල, මහා සීල කියලා විස්තර කෙරෙන කුඩා ශික්ෂාපද, මධ්‍යම ප්‍රමාණයේ ශික්ෂාපද, මහා ශික්ෂාපද මේ සියල්ල ආරක්ෂා කරමින් ඒ උත්තම සීලයෙන් යුක්ත නිසා තමයි භාග්‍යවතුන් වහන්සේට මෙච්චරටම ශ්‍රාවකයෝ පුද පූජා පවත්වන්නේ කියලා උන්වහන්සේ සඳහන් කළා. දෙවනි කාරණේ තමයි කිව්වේ බුදුහාමුදුරුවෝ අධිප්‍රඥාවෙන් යුක්තයි කියන කාරණේ. බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් එනකොට මේ තැනත්තා කොහේ ඉඳලා එන කෙනෙක්ද, එහෙම නැත්නම් පෙර භවය කොහෙද ඔහු ගත කළේ, ඔහුගේ ගති මොනවද? පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් උන්වහන්සේ දුටුවා. මොහුගේ ගමන මේ විදියට ගියොත් කොහෙටද යන්නේ? ගති නිමිති දැක්කා උන්වහන්සේ චුතූපපාත ඥාණයෙන්. ඊළඟට මේ එන්නේ රාග චරිතයක්ද, මේ එන තැනත්තා ద్వේෂ චරිතයක්ද, මේ එන තැනත්තා මෝහ චරිතයක්ද, මේ තැනත්තා ශ්‍රද්ධා චරිතයක්ද, මොහු තුල තිබෙන්නේ විතර්ක චරිතයක්ද, මොහු බුද්ධි චරිතයක්ද කියලා පරචිත්ත විජානනඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අධි ප්‍රඥාවෙන් යුක්තයි කියලා කියන්නේ. ඊළඟට කිව්වේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට දහම් දේශනවා කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි මේ ධර්මය දේශනා කළේ. තවත් කෙනෙක්ගෙන් දැනගෙන නෙමෙයි, තමන් වහන්සේගේ අවබෝධයෙන් තමයි මේ ධර්මය දේශනා කරන්නට හේතුනේ. ඒ නිසා උන්වහන්සේ තමන් වහන්සේම නුවණින් අවබෝධ කරගත් ධර්මයේ දේශනා කළා. ඒ හින්දා තමයි ප්‍රත්‍යක්ෂ කොට දහම් දේශනවා කියලා කිව්වේ. ඊළඟට කෙනෙක් විමසන්නේ කැමති වෙන්නේ යමක්ද, උන්වහන්සේ ඒ දේ තමයි දේශනා කළේ. ඊළඟට බලන්න, භාග්‍යවතුන් වහන්සේ අපිට පිළිවෙත් කියා දෙනවා. සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සත්ත බොජ්ජංග ධර්ම වගේ අනුගමනය කළ යුතු පිළිවෙත් රාශියක් උන්වහන්සේ දේශනා කළා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයෝ පුද පූජා පවත්වනවා. මෙන්න මේ කාරණා සඳහන් කළාම සකලදායි පරිබ්‍රාජකයා බොහෝම සතුටට පත් වුණා. එතන හිටපු මාර්ගඵල නොලබපු භික්ෂුන් වහන්සේලා මාර්ගඵලයන්ට පත් වුණා. බලන්න පින්නතුනි, අපි තුලත් මේ වගේ උතුම් ප්‍රතිපදා භාග්‍යවතුන් වහන්සේගේ උත්තම සීලයට ලං වෙන්න පුළුවන් එබඳුම බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. නමුත් අපි පුංචි පුංචි ප්‍රතිපදාවන් ඇති කරගෙන අපිත් කෙනෙකුගෙන් ගෞරව ලබන චරිතයක් බවට පත්විය යුතුයි. කෙනෙකු වර්ණනා කරන උසස් හැටියට සලකන
ප්‍රතිපත්ති ගරුක චරිතයක් බවට පත්වෙන්නෝ නරමා මුලින් සඳහන් කළා වගේ තමන් තුල තමන් පිළිබඳ තක්සේරුවක් ඇති කරගෙන තමන් කවුද කියලා හිතාගෙන තමන් තුල තිබෙන අඩුපාඩු තියෙනවා නම් ඒව නැති කරගන්න උත්සාහ කරන්න ඕන මේ ධර්මානුකූල ප්‍රතිපදාවන් ඔස්සේ ඔබට මේ ධර්ම දේශනාව එබඳු ප්‍රතිපදාවන් උසස් තත්වයට පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සියලුම නෑදෑහිතවතුන්ට සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම අපවත්ව දාල දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සහ ත්‍රිවිධ හමුදාවේ මියගිය සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන දායකත්වයන් දරනවා. එනිසා මේ මොහොතේ සිදු කරගත්ත උදාරතර පින් දහම් වලින් කොටසක් පළමු කොටම ලෝකයේ ශාසනය ආරක්ෂා කරන විරුඩ විරූපාක්ෂ උත්‍රාෂ්ට වෛශ්‍රවණ යන සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවිවරු පින් අනුමෝදන්ව උතුම් වූ නිර්වාණ සම්පත්තිය සලසා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ නම් සඳහන් කළේ සියලු මේගේ ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පින් අනුමෝදන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය සලසා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කළ පින්කමේ දායකත්වයෙන් දරණ ලද පින්නතුන්ට වගේම ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා ධර්ම ශ්‍රවණය කළ මේ සියලු පින්නතුන්ට පින්කමේ ආනුභාවය සැලසීමෙන් හැම දිනාගේ මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා, අපලෝ පද්‍රාදුරු වේවා, මෙලෝ අභිරුදේ සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් වූ නිර්වාණ ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සනරාමර ලෝකස්වාමීයු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන්ද, ශ්‍රවණය කිරීමෙන්ද, දාම් පඬු පූජා කිරීමෙන්ද ලබන ලද සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝසුල දෙවියන්ටත් මියගේ ඥාතීන්ටත් මේ සෑම දිනාටමත් හේතු වේවායි වාසනා වේවායි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. සාදු සාදු සාදු. සදහවත්නි, දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙල්ලනිය අරකාගොඩ ලංකාතිලක විහාරාධිකාරී පරගස්තොට විද්‍යාලෝක මහා විද්‍යාලයේ ආචාර්ය සියම් මහානිකායේ බලතු පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මහවැවේ සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි.